අයිබෝන් ජීවිතය ගත කරනකොට වැදගත්ම කාරණේ වෙන්නේ හිතේ සතුට. හිතේ සතුට ලබා ගන්න මහා ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. පුංචි පුංචි දේවල් එකතු කරගෙන සතුටින් ජීවත් වීමේ හැකියාව ඔබට තිබෙනවා. එදා ජීවිතේ හරි සරලයි. හැබැයි අද ටිකක් සංකීර්ණයි. මේ සංකීර්ණ බවිනුත් මිදිලා ජීවිත යාත්‍රාව අපි පදවනව නම් සරලත්වයත් එක්ක සෝබාදහමේ අනුහසින් ඔබට සතුටු සිතින් යුතුව ජීවත් වීමේ හැකියාව තිබෙනවා. එයි මං එහෙම පූර්විකාව ගත්තේ කාරණයක් තිබෙනවා. අද බොහොම වටිනා පොතක් ගැන අපි ඔබට කියන්න මේ සූදානම් වෙන්නේ. එහි රචනය කළ තිබෙන්නේ මානෙල් නිරියල්ල මහත්මිය. ආයිබෝවන්. ආයිබෝවන්. දැන් මානෙල් නිරියල්ල මහත්මිය රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය. දරුවන් එක්කයි ඇය වැඩි හරියක් ජීවිතේ ගත කළේ. ඒ නිසා ඒ වගේම ලස්සන පළාතක් ස්වභාව සම්පන්න පිරිච්ච මෙවැනි පළාතක ඉඳලා පොත් ලියන්නට ඇයට හිතෙනවා. මම මුලින්ම ඇගෙන් අහන්නේ කවද්ද ලියන්න පටන් ගත්තේ? පුංචි කාලේ තමයි පොත් ලියන්න පටන් ගත්තේ. කවද්ද පොත් ලියන්න නම් පටන් ගත්තේ? යුනිවර්සිටි එකේ ඉන්න කාලේ. එතකොට තමයි ගොඩක් මං ලිව්වා. මං ඇත්තටම විදේශගත වෙලා හිටියා අවුරුදු 7ක්. ඒ කාලේ රුසියාවේ, සෝවියට් රුසියාව කියලා කිව්වේ අපි. දැන් වෙනස් රාජ්‍යයක්, දැන් වෙනස් රාජ්‍යවලට බෙදිලා. නමුත් ඒ කාලේ මං හුඟක් මට ලංකාව හැමතිස්සෙම මතක් වෙන්න පටන් ගත්තා. මට දැනුණා මගේ ආත්මයේ කොටසක් මම මෙහෙ තියලා ගියා කියලා. ඒතර මට හැම ගහක් කොළක්ම, ගඟක් දොලක්, දියපාරක් දැක්කම මට මේ මෙහෙ ලංකාවත් එක්ක සංසන්දනය වුණා. සමහර දවසට මට මතක් වෙනවා අපි ගෙදර කන පොල් සම්බෝලේ අල බැදුම. ගම්පලාත කොහෙද? ගම්පලාත රත්නපුරේ. ඉතින් මේ හැම දෙයක්ම අර දේවල් එක සංසන්දනය වෙද්දී ඉබේම මට එන්නේ කවි සංකල්පන, එක්කෝ ලියන දේවල්. ඉතින් හුඟක් දුරට කොච්චර අපි ලංකාවට ආදරය කරනවද, කොච්චර ඒක අපේ ආත්මයත් එක්ක බැඳිලාද කියන එක තේරෙන්නේ මම හිතන්නේ වෙන රටකට ගියහම. ඒකත් මට හුඟක් බලපෑව මේ පොත ලියන්න. වෙන රටකට ගියාම එහෙම දැනනවා වගේම අපේ රටේ ජීවත් වන අපටත් මේ ලංකාවේ තියෙන අපූර්වත්වය, සුන්දරත්වය, වැදගත්කම, වටිනාකම හොඳින් දැනෙනවා. අපේ මතු පරම්පරාවටත් එය දැනෙනවායි අපි විශ්වාස කරනවා. ඒ නිසා ඔබතුමියගේ මේ පොත් යුගලය නීල මහනිල, මානිල් නිරියල්ල මහත්මියගේ බොහොම අපූර්වතම රචනයක් හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙහි ඉංග්‍රීසි පරිවර්තනයකුත් තිබෙනවා. එයත් පුළුවන් ඔබට පෙන්වන්නට මට. ද බ්ලූ වෝටර් ලිලි, මෙන්න ඒ පොත. දැන් මානිල් මහත්මිය, මේ නවකතා දෙකේ බොහොම අපූර්වතම සංකල්පනාවන් රාශියක් තිබෙනවා. අද සමාජයේ පරිසරයෙන්, සබාදහමෙන් ඈත්න ගතියක් අපට දක්නට ලැබෙනවා. කොහොමද ඒ යාන්ත්‍රණය නැවත සකස් කරන්න මේ පොත තුළ ඔබ නිර්මාණකරණය දෙන්නේ? ඒක නිසාම තමයි මම මේක ස්වයං චරිතාපදානියක් කියන්නත් පුළුවන්, නවකතාවක් විදිහට ඉදිරිපත් කළේ. ඉතින් මේකෙන් දැන් අපිට හිතන්න පුළුවන් මේවා බොරු, මෙහෙම දේවල් වෙනවද ලෝකේ කියන එක. එතකොට දැන් මේක කියවන එක ඇත්තටම මගේ අත්දැකීම් ගොඩක් මෙතන තියෙනවා. බොහෝ දුරට. ඒතර මේ මම දැක්ක දේ, මට සිදු වෙච්ච දේවල්, මම ලැබපු පෞද්ගලික අත්දැකීම්, මේ සියල්ලම මේ තුළ ගැබ් වෙනවා. ඒතර කෙනෙකුට හිතන්න පුළුවන් අපිට පරිසරය කොච්චර බලපෑම් කරනවද. ඒ පරිසරය කියන්නේ යම් විශ්ව නීතියක් කියලා මට දැනෙනවා. අපි යමක් දෙනවද දහසරයක් පරිසරය අපිට කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව ඒක නැවත ලබලා දෙනවා. දැන් කාරණේ තියෙන්නේ අපි හිතන පදන විදියනේ. අපේ ආඛ්‍යානයන්, අපි ගරු කරන දේවල්, අපිට වැදගත් කියන දේවල්. මම මේ පොතෙන් මෙන්න මෙවැනි උපුටා ගැනීමක් ගන්නවා මානිල් මහත්මිය. මිනිස් సంతානය යනු අරුම පුදුම තැනකි. එහි ඇති වී නැති වී යන සිතුවිලි අප්‍රමාණය. අප කීවතාවක් අපටම ආමන්ත්‍රණය කර ඇද්ද? දැන් සිතුවිලිත් එක්කනේ ජීවිතය ජීවත් කරන්නේ. ඔබ මොන දේ කරත් සිතුවිලි නැත්නම් සංනිවේදනයක් වෙන්නේ නැහැ. කොහොමද මේ පොත තුළ, මේ කෘතිය තුළ ඔබ ඒ සංකල්පනාව ඉදිරියට රැගෙන යන්නේ? බොහෝ විට දැන් මේ පොත කියපුවායි කිය එක දෙයක් තමයි මට පොත බිම තියන්න හිතෙන්නේ. ඒකවත් දිගටම කියවන්න හිතෙනවා. ඒකව ගත්තම අරගෙන කියවලම ඉවර කළා තමයි කිව්ව තිබ්බේ. ඊළඟ ළමයි ගොඩක් මගෙන් ඇහුවා, "ඇයි මැඩම්ට මේ ගොඩක් සිදුවීම් වෙනව හැම තිස්සෙම? අපිට ජීවිතවල එහෙම නැහැ නී, ඊයේත් අද වගේ, අදත් හිට වගේ" එහෙම කියලා. ඊළඟට අපි ගත්තමයි, "ඇයි මේ පරිසරයට කොහොමද මෙච්චර සම්බන්ධ වුනේ? දැන් අපිට එහෙම වෙලාවක් නැහැ. අපේ දෙමාපියෝ අපිව පන්ති එක්ක යනවා. කවදාවත් අපි ගඟක බැහැලා නාලා නැහැ." දැන් ඕකේ තියෙනවා, "එකට සතුටු සාගරේ, පීන පීන නානසේ, සෑමදාම් මේ ලෙසේ නටමු ගී ගය ගය." දැනුත් ඇහෙනවා මට ඒක. ළමයි ගායනා කරනවා ඉස්කෝලේ. හැබැයි ඒ ළමයි ගායනා කරන්නේ කොන්ක්‍රීට් පිට්ටනියක් හරි එක්කෝ කොන්ක්‍රීට් දාපු ගොඩනැගිල්ලක් ඇතුළේ. අපි ඒක ගායනා කළේ ලුණු මිද එළ මිදෙල්ල කියන ගහක් යට වතුර
ගලන තැනක වතුර හාරගත්තු මේ පොඩි වතුර වලක දැන් අර ඔබතුමිය සඳහන් කරනවා හැමදාම හැම වෙලාවෙම දැනෙන්නේ එක වගේ කියලා ළමයි කියනවා කියලා. මෙතම නේද ගුරුතුමීනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් මේ ප්‍රශ්නේ निराකරණය කරගන්නටත් උත්තරේ තියෙන්නේ අපේ ගාව. අපි ගාවම. මොකද්ද? පළවෙනිම දේ තමයි මම දකිනවා ළමයෙකුට අම්මලා 3 දෙනෙක් ඉන්නවා. දරුවා කියන්නේ ලෝකේ තියෙන වටිනාම දේ. ඒතොර ඒ දරුවට 3 දෙනෙක් අම්මලා ඉන්නවා. ඒ 3 දෙනා තමයි එක්කෙනෙක් අපි හදපු වඩපු සිඹ සනසන අපේ අම්මා. අම්මගෙන් තමයි අපි ජීවිතේ දකින්නේ. අම්මා කියන්නේ මහ විශාල පෞරුෂයක්. මැක්සිම් ගෝර්කි කියනවනේ. හදු වැඩු පමණින් නෙමෙයි අම්මා වෙන්නේ. අම්මා වෙන්නේ කොහොමද? අපිව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. ඕකේ අපි සංවේදනයේ කතා කරනකොට අම්මා කියන සංඥා වෙන වෙනම ගත්තොත් එහි සංකේතයක් බවට අම්මා කියලා පත් වෙනවනේ. හැබැයි අම්මා කියන වචනයේට ඒ අර්ථාන්විතභාවය මුසු වෙන්නේ අනිත් දේවල් රාශියක් එකතු වීම තුලින්. එහෙම නැත්නම් අම්මා කෙනෙක් වුණත් අම්මා කෙනෙක් වෙන්නේ නැහැ. දැන් ඔබතුමිය පොතේ මෙන්න මෙහෙම ලස්සනට කියනවා. පුජ්ජලිකු නිර්මාණය වන්නේ මවගේ ස්නේහයත් විශ්වාසයත් පාසලේ හා රටින් ලද පන්නරයත් සබා දහමේ උණුසුමත් නිසාය. කාරණියත්. ඇයි එහෙම ලියන්නේ හිතුනේ? ඒක තමයි මම අර මුලින්ම කිව්වේ අම්මලා 3 දෙනෙක් ඉන්නවා කියලා. පළවෙනි අම්මා තමයි අර අපි මෙලවට බිහි කරපු අම්මා. දෙවෙනි අම්මා කියන්නේ දරුවෙක් නම් අවුරුදු 13ක් අධ්‍යාපනය ලැබෙන පාසල. ඒ රටින් දැනිච්ච උණුසුම. ඊළඟට තුන්වෙනි අම්මා කියන්නේ මේ සබහා ධර්මය. එයා කිසිම දෙයක් කතානකොලට අපිට වියංගෙන් බොහෝ දේවල් කියනවා. ඔබතුමිය ඔය කියන්නේ සමාජ අනුයෝජනයේ හරියට සිදු වුණොත් ළමයෙක් බොහොම අපූර්වවට හොඳ පුරවැසියෙක් බවට පත් වෙනවා. සමාජ අනුයෝජනයේ සහ සංස්කෘතික බැඳීම් තුළ කොහොමද ඇත්තටම කොහොමද දරුවෙක් සමාජගත කරන්නේ? සමාජගත කරද්දී දෙමව්පිය විශේෂයෙන්ම අම්මලාගෙන් ඉල්ලන දේ තමයි අම්මලා ළමයට ළමා කාලයේ දිය යුතුමයි. ළමා කාලයේ හොරගම් කරන්න එපා. රේස් අශ්වයෙක් නෙමෙයි ළමයා කියන්නේ. විභාගවලට දුවන කෙනෙක් නෙමෙයි ළමයා කියන්නේ. ළමයාට නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕනේ. පාසල් අධ්‍යාපනයෙන් එයා ලබන ප්‍රමාණය ඕනවටත් වැඩියි. එයාට හිතන් ඉඩ දෙන්න ඕනේ. එයාට කියවීම හරි අවශ්‍යයි කෙනෙකුට. කියවීම සම්පූර්ණ කරන පුද්ගලයෙක්ව. ඒතොර කියවනකොට එයා ඒක දකින්න ඕනේ. එයා මනසින් දකින රූප වැදගත්. එයා එයත් එක්ක කතා කරන්න ඕනේ. ස්වයං ආමන්ත්‍රණයක් තියෙන්න ඕනේ. ඒක තමයි සෙල්ෆ් ඩිසිප්ලින්. ස්වයං විනයක් ඉන්නේ. විනයක් නැති දැන කිසිම කෙනෙක් නායකත්වයට සුදුස්සෙක් බිහි වෙන්නේ නැහැ. හැඟීම් නැහැ, දැනීම් නැහැ, සිතුවිලි නැහැ, ආමන්ත්‍රණ නැහැ, හොඳ නොහොඳ නැහැ, වෙන් කරගන්න බෑ. හැමෝම එක වගේ එක විදිහට හිතන්නේ. ඒකද මේ මාස් සොසයිටි එක? එහෙම නැත්නම් සංහතික සංස්කෘතිය කියලා කියන්නේ. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. හොඳයි. දැන් කාරණේ එහෙම වෙද්දී මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ආන්න හිතුණා. ඔබතුමිය මෙහි බොහොම අපූර්වට මේ රචනයන් කරද්දී ඔබතුමිය කෘෂි විද්‍යා උපාධිධාරණයක් වෙලා තමයි මේ කාරණාවන් ගොඩනගන්නේ. එයත් එක් හේතුවක් වුණා සබාධහමට මෙච්චර ලඟ වෙන්නේ. මම ඇත්තටම වෛද්‍යවරියක් වෙන්න තමයි හුඟක් හීන දැක්කේ. දැන් ඔතෙන්දී අපි දකිනවනේ ওই ප්‍රවාහයට හැමෝම අනුගත වෙලා ඒක අවස්ථාවකදී ඉතාම ඉහළ පොඩි ලහුණකින් මට ඒක අවස්ථාව නැතුව ගියා. වෙච්ච දේ හොඳයි. ඔව්. ඊට පස්සේ තමයි මම තීරණය කළේ රටින් යන්න ඕනේ කියලා. ඇත්තටම මට ඒකට මුහුණ දෙන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. දැනුත් අපි දකිනවා දරුවෝ ඒ විදිහට ප්‍රශ්නවලදී පසුබෑ. නමුත් මම පසුබෑවේ නැහැ. මම හිතුවා මට හම්බුනේ ශාස්ත්‍රපති උපාධිය ගන්න ඉරන් මට පශ්චාත් උපාධියටත් එන්න කියද්දි PhD එක කරන්න එන්න කියද්දි තමයි මම ලංකාවට ඇවිල්ලා නතර වුණේ. ඉතින් එතෙන්දී මම දකින දේ තමයි දැන් අපි තීරණ ගන්න ඕන. දැන් මම ලංකාවේ පිට වෙනවා කියලා තීරණය ගත්තේ අවුරුදු 19 දී. එතකොට ඒ තීරණේ මම එල්බගෙන හිටියා. දැන් අපේ දරුවෝ මෙන්න මෙහෙම දෙයක් කරනවා. මම දැන් දකින්න අපෙන් ඇවිල්ලා අහනවා මට මෙහෙම හම්බුණා ශිෂ්‍යත්වයෙන් මම යන්නද කියලා තීරණේ හරිද කියලා අහනවා. තීරණ හරි වැරදි තීරණ නැහැ. අපි තීරණයක් අරගත්තට පස්සේ ඒක හරි හෝ වැරදි බව ක්‍රියාවෙන් පෙන්වීම තමයි මම දකින සත්‍ය. ඉතින් තීරණ ගන්න බය වෙන්න ඕනේ. තීරණ ගත්තාම අපි ඒකට අනුකූලව එල්ලේ කරා යන්න ඕනේ. ඒ නිසා තමයි මගේ ජීවිතේ ගොඩක් සිදුවීම් ඔය තුලින් දකින්නේ. දැන් අපේ දරුවෝ කියනවනේ ඒකාකාරී කියලා ජීවිතේ. ඒකාකාරී නොවෙන්න නම් ඒගොල්ලෝ තීරණ ගන්න අපි ඉඩ දෙන්න ඕනි දෙමාපිය විදිහට. ඒකාකාරී නොවි විවිධාකාර වෙන්න නම් මනස මෙහිමේ විවිධාකාර සංකල්පයන් හුසතුව තියෙන්න ඕනේ. ඒ කාරණයි අපි මුහුණත් කළ යුතු වන්නේ. දැන් නවීන තාක්ෂණය තුල ළමයා බොහෝ වෙලාවට කොටු වෙනවා. එක ගෙදරක ටෙලිවිෂන් 4-5 තියෙනවා. එහෙම නැත්නම් ජංගම දුරකථනයත් එක තමයි සියලු ගණදුණු ගෙදර වෙන්නේ. මේ ස්වභාවය කෙතරම් දුරකට රටේ ඉදිරි ගමන සඳහා බලපානවද? බලපානවා තදින්ම. මොකද දරුවෙක් තමයි අපේ ඊළඟ අවුරුදු කීපය තුළ
රටේ අනාගතේ බාර ගන්න කියලා. ඉතින් දරුවෙක් දැන් ඉඳන් අපි හරියට හැදුවේ නැත්නම් ඒක ලොකු ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙනවනේ කොහොමද දැන් ඉතින් මේ වගේ දේවල් අපි අත්දකිනවා. ඒතොර මෙතෙන්දී මම දෙන අවවාදේ තමයි විශේෂයෙන්ම මව්වරුන්ට ඒගොල්ලෝ මේ ගොල්ලන්ට දැන් අපි අඹ ගහක් හදලා වටේ පෝර දාලා ගෙඩි හැදෙන්න අපි ඉඩ අරින්න ඕනේ. ඒ වගේ දරුවට අවශ්‍ය සියල්ල සපයන්න එයාට එයා වෙන්න ඉඩ දෙන්න. එයාට තනියෙන් ඉගෙන ගන්න ඉඩ දෙන්න. එයාට පොත් කියවන්න අවස්ථාව සලසන්න. දැන් අපි හුඟක් වෙලාවට කාටුන් වලදී එහෙම දකින්නේ සිදුවීම් සිද්ධ වීගෙන යන මාලාවක්. එහෙම තමයි වෙන්නේ. වෙන්නේ. පරාරෝපණය වෙලා. වෙලා. මනසින් දැකීමයි අවශ්‍ය. දැන් අපි ඉස්සර සින්දුවක් අහුවට අපි මනසින් දකිනවා. ඒක දැන් අපිට පෙන්වන්න පටන් ගන්නවා. ඒතර අපි සමහර දේ හිතන දේ නෙමෙයි අපි දකින්නේ අපි චිත්ත රූප. මනස කුඩා වෙනවා. මනස කුඩා වෙනවා හිතන්න පතන්න බැරි වෙනවා. මේයි අපි වෙනස් කළ යුතු වන්නේ. ඔබතුමියට බොහොමත්ම ස්තුතියන් දෙනවා. මානෙල් නිරියල්ල මහත්මියට බොහොම වටිනා සාකච්ඡාවක් අපි විශ්වාස කරනවා. නීල මහනෙල ද බ්ලූ වෝටර් ලිලි මෙන්න කෘති දෙක බොහොම අපූර්ව කෘති දෙකක් අපි ආරාධනා කරනවා ඔබටත් කියවන්නට කියලා. එහෙමනම් ආයිබෝවන් අපි තවත් දවසක හමු වෙමු මෙවැනි හරබර බොහොම වැදගත් සාකච්ඡාවක් එක්ක.